ඉදිරි ජනාධිපති වරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාග මුරලි මුරලිධරන් හෙවත් කරුණා ආමාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ තීරණය කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කළේ මඩකලපුවේදී ඊයේ පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹී බවයි. අපි තීන්දුවක් ගත්තා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන්න. වත්මන් ආණ්ඩුව ජනතාවට ගොඩක් පොරොන්දු දුන්නා. නමුත් ඒ කිසිවක් මේ දක්වා ඉටු කර නැහැ. එක දේශපාලන සිරකරුවෙක්ව නිදහස් කරලත් නැහැ. උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කිව්වා. ඒව මොකුත් ඉටු වෙලා නැහැ. ආණ්ඩුව ජනතාව රවටපු එක පමණයි කළේ. ජනතාව රවටපු ආණ්ඩුවට මුක්කු ගහලා ඉන්න එක තමයි අද දෙමළ ජාතික සන්ධානයත් කරන්නේ. මීට පෙර ජනාධිපතිවරණයේදී සරත් වොන්සේකා මහතාට සහාය පළ කරන්න කියලා දෙමළ ජනතාවට කියපු එම සන්ධානයට ඇයි අද බැරි ජනතාවට කියන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්න කියලා. මේ වෙලාවේදී ජනතාව හොඳ බුද්ධිමත් තීරණයක් ගන්න ඕන. මේ අතර උතුරු නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන වරදරාජා පෙරුමාල් මහතා යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇත්තේ දේශපාලනික වශයෙන් එල්ල වූ චෝදනා පමණක් බවයි. ජනාධිපතියாக ගෝඨාභය රාජපක්ෂ අවர்கள் වන්දාලම් මීළඟ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වුවත් ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඒ කටයුතු කරන්නේ. ඒක අප සියලු දෙනාම දන්න කරුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා ගැන අප දිගින් දිගටම කතා කිරීම අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මීට වඩා දරුණු අපරාධ දෙමළ ජනතාවට එරෙහිව කරලා තියෙනවා. ඒවා හංගල ගෝඨාභයට විතරයි චෝදනා කරන්නේ. ඒ ගැන හිත හිත සිටීමෙන් ජනතාවට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම යහපාලන ආණ්ඩුව කාලය ගත කළා පමණයි වෙනත් කිසිදු දෙයක් කළේ නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කරන චෝදනා සියල්ල දේශපාලන චෝදනා ලෙසයි සැලකෙන්නේ. දෙමළ ජනතාවට ඒවා අමතක කර සමාව දී ඉදිරියට යාමටත් ඉන් බාධා එල්ල වී තිබෙනවා. ඒ නිසා මෙම තත්ත්වයේ වෙනසක් අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකයා ගෝඨාභය හෝ වෙන කෙනෙක්වත් මහින්ද රාජපක්ෂ මූලික කරගෙන අපි අපේ ක්‍රියාමාර්ගය ගන්නවා. මහින්ද රාජපක්ෂ අවர்களை மையமாக கொண்டு எங்களுடைய செயல்பாடுகள் அமைகின்றன.